දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 401 වැනි ටෙලිවැකිය. එහෙන් ජනපති රනිල් වික්‍රමසිංහ පරණ ගීතයක එක් පදවැලක් ගායනා කරනකොට පොහොට්ටුවේ සාගර කාර්යව සම්ලා ඉලංග පදයේ ගයනවා. වැඩබදු වැඩි කරමින් රුපියල් 50කින් සීනි කිලෝවට වැඩේ දෙමින් තව බහණ්ඩ 150කට විතර වැට් එක ඇඩ් කරන්න ප්ලෑන් එක ගහන ගමන් වික්‍රමසිංහ ජනපති කියනවා වරදක් කළත් හිතකින් නෙවෙයි කියලා. වරදක් කළත් සිතකින් නෙවෙයි කියලා. එතකොට මේ අර කටේ සූප්පු ගහගත්ත මේ පොහොට්ටු පුංචි බබාලා අහනවා ඇයි මේ ජනතාවට රිදවන්නේ අපි නම් විරුද්ධයි කියලා. අපිටත් හරීම අමාරුයි කියලා නේද? ඒ ගීතේ ඉතිරි පදය රිදවන්නේ පලිගන්නේ ඇයි කියලා නේද? ජනතාව ළඟ පුවත්පත් සාකච්ඡා තියමින් හොටු පෙරාණ අඬමින් උන්දලා රනිල් වික්‍රමසිංහට බනිනවා නේද? එතකොට රනිල් වික්‍රමසිංහ ජනපති වටපිට බලලා හීන් සීරුවේ IMF එක දිහාටයි අපේ දිහාටයි හැරිලා ඉලංග පදයේ කියනවා ඔබමින් ඇයත් ඇයමින් ඔබත් මට මාගේ බදු වගේ බදු නෙමේ S2 වගේ හොඳේ S2 වගේ කියලා කියනවා. හරිය එහෙම කියන ගමන් අපිටමයි වැඩේ දෙන්නේ. හරිය ඔබ දන්නවා මේ වික්‍රමසිංහල රාජපක්ෂලා ගෝඨාභයලා අතර ඇත්තේ ඔය කෙස් ගහකටත් තරම් අඩු පුංචි වෙනසක් කියලා අපි ටෙලිවිකි පුරාම ලියලා තියෙනවනේ නේද? දැන් 18%කින් වැට් එක ජනවාරි සිට අපේ හිස මත බහණ්ඩ හා සේවා 150කට විතර අලුතින් මේ වැට් එක අලුතින් එකතු කරන්න හදනවා කියලා තමයි ඉතින් ඔය තතුදත් ආරංචි මාර්ග පවසන්නේ. හරිය දැන් IMF එකට කියනවා ඔබමින් ඇයත් ඇයමින් ඔබත් මට මාගේ බදු වගේ කියලා. මොකද මේ IMF එක රජයට දුන්න පුළුවන් තරම් රජයේ ආදායම වැඩි කරගන්න ඕනේ කියන කොන්දේසිය ගහපිය බදු කියලා. ඒ අනුව ඔය 20/23 මේ ගෙවිච්ච මාස 9 තුල 20/22 සාපේක්ෂව රජයේ බදු ආදායම 51%කින් ඉහළ ගිහිල්ලා. හරිද? මද 51%කින් ඉහළ ගිහිල්ලා. ඒත් මදි හොඳේ ඒත් මදි. මොකෝ බදු ගහලා ආදායම් වැඩි වුණා කියලා මේ හොර නඩය තමන්ගේ සැප අඩු කරලා නැහැ. BMW V8 ට්‍රාඩෝ නැතිව මොකද මේ පොදු මගී ප්‍රවාහනේ මෙයා අපි එල්ලිලා එනවා වගේ එල්ලිලා එනවද? අනේ නැහැ. මොකද පාර්ලිමේන්තුවේ 3 වේනටම මේ අලබතල මයියෝ කතම්බන් කනවද? නැහැ. ඒගොල්ලන්ගේ සැප ඒ විදිහමයි. හොඳේ IMF එක මේ කියනවා මදි 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 තව බදු ගහපිය කියලා. IMF හොර අඹුව අහන්නේ නෑ ඇයි තමුන්ගේ වියහිදම් කප්පාදු කරගන්නේ නැත්තේ කියලා. දැන් ඔය අලුතින් ගහපු වැට් එක හාල් පාම් පිටි තේකොළ පොල් ඖෂධ කිරිපිටි ඉන්ධන අධ්‍යාපන සේවා මගී ප්‍රවාහනයේ විදුලිය දුරකථන ආදිය මත නැවත පැටවෙන්ට නියමිතයි. හොඳේ ඒ කියන්නේ මේ වැට් එක කෙලින්ම 18%කින්ම සමහර බහණ්ඩ මත වැටෙනවා. මොකද ඒවා මත දැනට වැට් එක නෑ. කොහොම ගණන් යාමක් කියාවිද නේද? අන්තිමට අපිට කැඳ ටිකක්වත් බොන්න හාල් මිටක් ගන්න බැරි තත්ත්වයක් උදා කරනවා. හොඳේ කැඳ ටිකක් බොන්න බැරි තැනට ඇදලා දානවා. අදටත් රටේ ජනතාව නිකන් ඇවිදින මලවිනි වගේ. හරිද? දැන් බලන්න ඇත්තටම අපට බදු ගැහුවට මේ දූෂිතීන්ගේ ඡන්ද කටයුතු වලට වියදම් කරන හොර සමාගම් වලට හොර සමාගම් වලට ඒ උන්දලට දෙන බදු සැප බලන්න. හරිද? ඒකට හොඳම උදාහරණේ ඔය සීනි. හරි මතකනේ ගෝඨාභයගේ සීනි බදු සපෝට් එක නේද? අමතකනම් අහගන්ටකෝ. සීනි කිලෝවකට එක ලාණ්ඩුව ගහපු බද්ද රුපියල් 50යි. හරිය කිලෝවකට රුපියල් 50යි. සාමාන්‍ය මේ රටේ ජනතාව මාසිකව සීනි පරිභෝජනය කරන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000ක් විතර වෙනවා. මෙට්‍රික් ටොන් නෑ, අවුරුද්දකට මෙට්‍රික් ටොන් 106ක් විතර පාවිච්චි කරනවා. මෙට්‍රික් ටොන් 106ක් විතර අපි සීනි දිය කරලා බොනවා, නැත්තම් කෑමවලට දානවා කනවා. හොඳේ දැන් ඔය ගෝඨාභයගේ කාලය වන විට ප්‍රධාන සීනි සමාගම් 9ක් මේ රටට සීනි ගෙනාවා. ඒකෙන් ප්‍රධානතම සමාගම මේ මාසයකට සීනි කිලෝග්‍රෑම් 78,32,421ක් ගෙනාවා. දෙවැනි සමාගම සීනි කිලෝග්‍රෑම් 69,36,844ක් ගෙනාවා. තුන්වෙනි සමාගම සීනි කිලෝග්‍රෑම් 63,91,579ක් ගෙනාවා. ඊළඟ සමාගම සහෝදර සමාගමක්. හරිය ඒ සමාගම සීනි කිලෝග්‍රෑම්
591863ක් ගෙනාවා. ඔය 6 වෙනි සමාගම ගෙනාවේ බොහොම පොඩි ප්‍රමාණයක්. 6 වෙනි සමාගම සීනි කිලෝග්‍රෑම් 34,99,337ක් ගෙනාවා. 7 වෙනි කොම්පැනිය පොඩ්ඩයි ගෙනාවේ. මාසකට ගෙන්නු ප්‍රමාණය කිලෝග්‍රෑම් 21,05,163ක් විතර. හොඳේ. අනිත් කොම්පැනි කාරින් හා සැසඳීමේදී මේක පොඩි ගාණක්. හරිය. මේ ගේම ගැහුවේ මෙන්න මෙහෙමයි. හොඳට අහගන්න ගේම ගහපු විදිය. කිලෝවකට රුපියල් 50ක බද්දක්නේ ගෙවන්න තිබුණේ. ඒක එක පාටම 725ට අඩු කළා. හරිද? දැන් මේ ආණ්ඩු හිතවාදී සමාගම් මොකද කළේ දන්නවද? එක් ප්‍රධාන සමාගමක් සීනි ගෙනල්ලා හරිද? වෙනදා ගේන ප්‍රමාණය එක්ක සසඳුපම් 100ට 1222ක් විතර. 100ට 1222ක් විතර වැඩියෙන් සීනි ගෙනල්ලා වරායේ ගුදම්වල තියාගෙන හිටියා. වරායේ ගුදම්වල තියාගෙන හිටියා ඇතුළට ගන්නේ නැතුව. ඇතුළට ගත්තොත් බද්ද ගහනවා. ඇතුළට ගත්තේ නැහැ. බද්ද කිලෝයකට රුපියල් 50ක් ගෙවන්නේ නැතුව තියාගෙන හිටියා. ගෝඨාභය රජය දුන්න මාර සහනය කිව්වා 725ක් ගෙවලා ඔයාලා ගන්ටණිය ඇතුළට කියලා. හරිද? කල්ල මරේ. රජයට වුණු පාඩුව රුපියල් මිලියන 17,681ක්. රුපියල් මිලියන 17,681ක්. මහ බැංකුව කැඩුවා වගේම තමයි. කොහමද සැප? හරිද? ඔය මුදල් තමයි මේ කොම්පැනි කාරින් ඡන්දයට ඔය මහවුන්දලට පොම්ප කරන්නේ. හොඳේ. අපි වහූරා කාලා ඡන්දයට මහවුන්දලට පොම්ප කරනවා. දැන් වික්‍රමසිංහ ආණ්ඩුව මේ 725 බද්ද රුපියල් 50ක් දක්වා ගෙනාවා ඊයේ ඉඳලා නේද? බැලු බැල්මට මිනිහා නිකන් සරදියෙල් වගේ නේද පේන්නේ? ඕ සරදියෙල් වගේ රුපියල් 50කින්ම ඕන් සීනි වලට දුන්න වැඩි. හරි. දැන් ඉතින් සීනි කිලෝවට ඔය 50ත් එකතු කරලා තමයි අපි දැන් ගෙවල ගන්න ඕනේ. හරිය. දැන් මේකත් මාර චාන්ස් එකක්. හරි. සීනි මෙට්‍රික් ටොන් 18,000ක් විතර ගෙනල්ලා ගුදම්වල තියාගෙන හිටපු සමාගමක් තියෙනවලු. හොඳේ. කොහම වුණත් දැන් ඔය මේ කතාව ආරංචි වෙච්ච ගමන් මේ බද්ද ගහන්න හදනවා කියලා ආරංචි වෙච්ච ගමන් සීනි මෙට්‍රික් ටොන් 18,000ක් විතර අර 725 බද්දට රට ඇතුළට ගෑල්ලා තියෙනවා වැඩිපුර. හොඳේ. දැන් ඇතුළට ගෙනල්ලා ඉවරයිනේ 725යි. හරිද? මෙට්‍රික් ටොන් 18,000ක් විතර ගෙනල්ලා මේ සමාගම පණිවිඩයන්ට ඇති ගාන 50ක් කියලා. දැන් ඉතින් එතකොට රුපියල් 49,775ක ලාභයක් ওই කිලෝ එකකින් ඒ උන්දලට හම්බෙනවා. හරිද? අර ගෝඨාභයගේ කාලේ සීනිබදු වංචාවෙන් ඒ කියන්නේ රුපියල් මිලියන 17,681කින් 30%ක් විතරයි ආයේ අය කරගන්න පුළුවන් කියලා සීඹලා පිටිය අඬා වැටුනේ. එකත් ගත්තද අපි දන්නේ නැහැ. මේක මතක තියාගන්න. මේ පාලකීන් සියලු දෙනාම ආස තම හිත මිත්‍ර කොම්පැනි කාරින්ට සුරසැප දෙන්න. හරිය. වරදක් කළත් හිත කින් නෙවෙයි කියලා රනිල් රාජපක්ෂලා කිව්වට අපිට කියන්න ඇත්තේ අසරණ වුණු ජනතාවගේ සාපේ නිසා. හරිද? ඔබේ ලෝකේනුයි ඇගේ ලෝකේනුයි ඔහෙලා ටිකමන්ට සමුගන්ට සිදුවේවි කියලා. හරිය.